අයිබෝවන්, සුබදායක හෙට දිනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ PCOS රෝගය, එහෙම නැත්නම් PCOS කියන රෝගය මේ පිළිබඳව. සාමාන්‍යයෙන් අපි දන්නවා ගැහැණු දරුවෙක් අවුරුදු 11ත් 15ත් අතර තමන්ගේ ඔසප් චක්‍රය පටන් ගන්නවා. මේ ඔසප් චක්‍රය පටන් ගන්නවා කියලා කියන්නේ ඇය කලලයක් පිළිසිඳ ගැනීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණයෙන්ම සපුරා තියෙන පුද්ගලයෙක් විදිහට හඳුන්වනවා. ඉතින් මේ ඔසප් චක්‍රය මුලින්දන් පටන් අරගන්නා දිනේදීම ඩිම්බකෝෂය තුළ ඩිම්බයක් මෝරන්නට පටන් ගන්නවා. මේ මෝරන්නන් පටන් ගන්න ඩිම්බය සාමාන්‍යයෙන් දින 12ක් 13ක් ඇතුළත සම්පූර්ණයෙන් මෝරලා ඊට පස්සේ 14 වෙනි දවසේදී සාමාන්‍යයෙන් මේ ඩිම්බ මෝචනයක් සිද්ධ වෙනවා. මේ ඩිම්බ මෝචනය සිද්ධ වෙලා මේ පැලෝපියන් නාලය තුළට ඩිම්බය ගිහිල්ලා පැලෝපියන් නාලය තුළ ගමන් කරනකොට ශුක්‍රාණුවක් හමු වුණොත් ඒ සමග සංසීචනය වෙලා කලලයක් සාදනවා. එසේ නොවුනොත් යම්කිසි විශාල හෝමෝන ක්‍රියාකාරීත්වයකට පස්සේ තව දින 14කට පස්සේ නැවතත් රුධිර වහනය සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔසප් වීම සිදු වෙනවා. ඉතින් මේන්න මේක තමයි මේ ඔසප් චක්‍රය ඉතාමත්ම සරල විදිහට කිව්වොත් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ඔසප් චක්‍රය පැවැත්තගෙන යනකොට සාමාන්‍යයෙන් දින 28කට වරක් මේ ඔසප් චක්‍රය සාමාන්‍ය ස්ත්‍රියකට හැදෙනවා. මේක දින 28 කියලා අපි හඳුන්වුවාට සාමාන්‍යයෙන් දින 34 දක්වා කාලයේදී එහාට මෙහාට වෙන්න පුළුවනි. නමුත් දින 34න් පස්සේ 35 හෝ 35ට එහා ගියොත් සාමාන්‍යයෙන් මේ ඔසප් චක්‍රයේ සංකූලතාවයක් තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඉතින් මේ කියන தத்துவයත් එක්ක මේ වහණය වන රුධිර ප්‍රමාණය අඩු නම්, එහෙමත් නැත්නම් රුධිර වහණය වන දින ගණන අඩු වෙනවා නම්, එහෙමත් නැත්නම් ඔසප් වෙනකොට තද්ද බල බඩේ මේ වේදනාවක් ඇති වෙනවා නම්, තවදුරටත් ඉදිරියට යනකොට සාමාන්‍යයෙන් කොණ්ඩේ ගැලවිලා යනවා වගේ අපි නිරීක්ෂණය කරනවා නම්, එතකොට මූණේ නොයෙකුත් කුරුල එනවා නම්, හම අවපාට වෙනවා නම්, අන්න එහෙමනම් මේ පිළිබඳව අපිට විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් අපි බැලුවොත් හුඟක් වෙලාවට ඒ රෝගියා හුඟක් දුරට කෑම අධික ලෙස කෑම ගන්නා පුද්ගලෙක් වෙන්න පුළුවනි. සාමාන්‍යයෙන් අධික බඩගින්නක් හැදිලා අධික ලෙස ආහාරයට ගන්නවා, අධික පිටි සීනි මේ වගේ ಜಾති හැම වෙලේම බඩගින්න නිසා ආහාරයට ගන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අධිකව බර වැඩි වීම මේගොල්ලන්ගේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම හැම අවපහය නිරීක්ෂණය කරන්න පුළුවන්. හැම කළු වෙලා තියෙනවා නොයි බෙල්ලේ ඒ වගේ හැම නැමිවල කළු වෙලා තියෙනවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අනිත් එක අධික තෙල් තට්ටුව නිසා නොයෙකුත් සංකූලතා මොන් හඹාගෙන එන බවක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේත් එක්කම මේ වගේ සංසිද්ධියක් වෙනකොට මේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය අඩු වීමට හේතුව මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ඒ අවශ්‍ය කරන ඩිම්බ මෝචනයට අවශ්‍ය කරන සාධක නැති වෙන නිසා බොහෝ විට මේ ඔසප් චක්‍රයේ වෙනස් වීම ඇති වෙනවා කියලා අපිට හිතන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේ රෝග ලක්ෂණ මේ විදිහට තිබුණත් සාමාන්‍යයෙන් අවුරුද්දකට නම වතාවකට වැඩිය ඔසප් චක්‍රයේ සිදුවෙනවා නම්, ඔසප් වීම සිදුවෙනවා නම් අපි කියනවා ඒක ඒ තරම් ගැටලුවක් නැහැ, ඒක සාමාන්‍යයි කියලා. නමුත් අවුරුද්දකට නම වතාවකටත් වඩා අඩුවෙන් ඔසප් වීම සිදුවෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා කියන එක ගැන තමයි අපිට නිරීක්ෂණය කරන්න වෙලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්න දැනට ඉන්න ස්ත්‍රී ජනගහණයෙන් 10%කට වාගේ පවතිනවා. ඉතින් මෙතෙන්දී අපි බලන්න ඕනේ මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. මේක අපි සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රියාවලියක් සිදුවන අතරතුර ඉඳහිට ඩිම්බයක් ගිහිල්ලා ඉවරලා මෝරලා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ උදවිය සම්පූර්ණයෙන් මදසරු භාවයට පත්වන්නේ නැහැ, ගර්භණී භාවයට පත්වන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේ අවස්ථාව අපි කියනවා පොලිසිස්ටික්
ඕවේරියන් ඩිසිස් කියලා. ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් ජනප්‍රිය පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් එකට යන්න කලින් තියෙන අවස්ථාව තමයි පොලිසිස්ටික් ඕවේරියන් ඩිසිස්. මේ තත්ත්වය අපිට බොහෝ විට සාමාන්‍ය ජනගහනයෙන් 10%කට වගේ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය තවදුරටත් දිගින් දිගටම ඇදීගෙන ගියොත් කුමක්ද වෙන්නේ කියන එක ගැන අපි ඊළඟට බලමු. ඔයගොල්ලෝ දැකලා ඇති ඉතාමත්ම ස්ථූල කාන්තාවක් නම් ගන්නා ආහාර ප්‍රමාණය ඉතාමත්ම වැඩි නම් ගන්න සීනි සහ පිටි ප්‍රමාණය ඉතාමත්ම වැඩි නම් එහෙමත් නැත්නම් කරන්නා වූ ව්‍යායාම හරි එහෙම නැත්නම් ශාරීරික ක්‍රියාකාරකම් ඉතාමත්ම අඩු නම් අන්න එහෙමනම් මේ අයට හුඟක් වෙලාවට ඕගොල්ලෝ නිරීක්ෂණය කරනවා නම් බලන්න පුළුවනි මේ අයට දරුඵල ලැබීම එක්කෝ කල් යනවා එහෙමත් නැත්නම් ප්‍රධාන රෝග ලක්ෂණය තමයි ඔසප් වීම නැවතීම එහෙමත් නැත්නම් ඉතාමත්ම අක්‍රමවත් ඔසප් වීම එහෙමත් නැත්නම් ශරීරයේ හුඟක් වෙලාවට මුහුණේ කුරුල්ලෑ ඉන්නන් ඒ වගේ දේවල් ඇතිවීම හැම කළු පැහැයට පත්වීම එතකොට අනවශ්‍ය තැන්වල රෝම ඇතිවීම සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ මේ මුහුණේ එතකොට බෙල්ලේ පියවිරු ආශ්‍රිතව මේ රෝම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටේ, එහෙම නැත්නම් කකුල් වල අර පුරුෂ ලක්ෂණ මතුවන තත්වයක් අපිට දකින්නට පුළුවනි. එතකොට ඒත් එක්කම නිසරුභාවයේ ගැබක් දරා ගැනීමට නොහැකි තත්වයකට පත්වන කාන්තාවක් විදිහට අපිට මේ වගේ කාන්තාවක් හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ අය ඉතාමත් ස්ථුලයි ලොකු උදරයක් සහිත අය සාමාන්‍යයෙන් රුධිර පීඩනය වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සීනි වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ගොන්නක් තියෙනවා නම් අපි ඒකට කියනවා පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් එක කියලා. ඉතින් අපි මේ එක එක රෝග ලක්ෂණය අරගෙන බලමු මොකක්ද මේ රෝග ලක්ෂණ ඇතිවන්න සිදුවන යාන්ත්‍රණය කියලා. ඉතින් මේ රෝග ලක්ෂණ කතා කරනකොට අපි කිව්වා මේ පුද්ගලයා ඉතාමත්ම අධික ලෙස සීනි සහ පිටි ආහාරයට ගන්න නිතර නිතර බඩගිනි වෙන පුද්ගලයෙක් කියලා. ඉතින් මේ පිටි සහ සීනි ඉතාමත්ම අධික විදිහට අපි ආහාරයට ගන්න ගියාම අපේ ශරීරයේ තියෙන ලේවල තියෙන ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙනවා. මේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙනකොට ඉතාමත්ම දීර්ඝ කාලයක් මේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙගෙන යනකොට මේ ඉන්සියුලින් වලින් ඉතාමත්ම අධික ග්ලූකෝස් සහ ලිපිඩ ප්‍රවාහයක් අපේ සෛල තුලට තල්ලු කරනවා. අන්න මේ ග්ලූකෝස් සහ ලිපිඩ අපේ සෛල තුලට ගිහිල්ලා ඉවර වෙලා වැඩිපුර යන ග්ලූකෝස් නැවතත් තෙල් බවට පත් වෙලා මේවා ඔක්කොම අපේ ඇඟේ තැම්පත් වෙනවා. අන්න ඒ තැම්පත් වෙනකොට තමයි අපේ උදරය මහත් වෙන්නේ, අපේ ශරීරය අතපය ලොකු වෙලා මහත් වෙලා අපේ ශරීරය බර වැඩි වෙන්නේ. අන්න ඒ තත්ත්වය ඇති වෙනකොට තමයි අපේ කියන්නේ බර වැඩි වුණා මහත් වුණා කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් මේ ඉන්සියුලින් ඉහළ යනකොට මේ වෙන තත්ත්වය හා සමානව තවත් ක්‍රියාවලි ගොඩක් අපේ ශරීරයේ සිද්ධ වෙනවා. කුමක්ද මේ සිද්ධ වෙන්නේ? මේ ඉන්සියුලින් වැඩි වෙනකොට අපේ ඇඟේ තියෙනවා එන්සයිමයක් ඇරෝමැටේස් කියලා. මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය මේ ඉන්සියුලින් නවත්තනවා. මේ ඇරෝමැටේස් වලින් මොකද්ද කරන්නේ? මේකෙන් සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ පිරිමි හෝමෝන ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා. මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය ඊස්ට්‍රජන් එහෙමත් නැත්නම් ගැහැණු හෝමෝනය බවට පත් කරන්නේ මේ ඇරෝමැටේස් කියන එන්සයිමේ. මෙන්න මෙතෙන්දි මේක හොඳින් මතක තබා ගත යුතු මම හිතන්නේ සමීකරණයක් වෙනවා. මේ ස්ත්‍රියකගේ ඇඟේ තිබෙන ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනය ඊස්ට්‍රජන් හෝමෝනය බවට පත් කරන්නේ මේ ඇරෝමැටේස් කියන එන්සයිමින්. එතකොට මේ ටෙස්ටොස්ටරෝන් කියන්නේ පිරිමි හෝමෝනයක්. පිරිමි ගති ලක්ෂණ රඳා ගන්නා හෝමෝනයක් තමයි මේ ටෙස්ටොස්ටරෝන් කියන්නේ. මේක යම් මට්ටමකට වැඩි වෙනකොට ඒක ඊස්ට්‍රජන් එහෙමත් නැත්නම් ගැහැණු ලක්ෂණ පවත්වන හෝමෝනය බවට පත් කරනවා. මේ පත් කරන එන්සයිමය වෙන ඇරෝමැටේස් කියන එන්සයිමය ඉන්සියුලින් වලින් ඒකේ ක්‍රියාකාරීත්වය නවත්තනවා. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? එතකොට මේ ටෙස්ටොස්ටරෝන් කියන පිරිමි ලක්ෂණ පෙන්වන හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.
ගැහැණු ලක්ෂණ පෙන්වන ඊස්ට්‍රජන් කියන හෝමෝනීය ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මෙන්න එතකොට තමයි මේ කියන අයගේ පිරිමි ලක්ෂණ එන්න එන්න වැඩි වෙලා ගැහැණු ලක්ෂණ නැති වෙන්නේ. මොනවද මේ ගැහැණු ලක්ෂණ? ගැහැණු ලක්ෂණ තමයි මේ ඔසප් චක්‍රය පවත්වාගෙන යාම, එතකොට සීනිදු සමක් තිබීම, මේ වගේ ගැහැණියකට අවශ්‍ය කරන මේ ලක්ෂණ මේවා අඩු වෙලා පිරිමි ලක්ෂණ මත වෙනවා. මොනවද මේ පිරිමි ලක්ෂණ? අන්න ඒව තමයි මූණේ කෙස් අනවශ්‍ය තැන්වල කෙස් හැදෙනවා, පපුවේ කෙස් හැදෙනවා, එතකොට පිටේ රෝම කූප හැදෙනවා, එතකොට කටහඬ ගොරෝසු වෙන්න පුළුවන්. අන්න ඒ තත්ත්වය වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. එතකොට ඉහළ යන ඉන්සියුලින් නිසා අපේ හැම යට ස්තරයේ විභාජනය වැඩි වෙලා ඉතාමත්ම තදබල විදිහට විභාජනය වීම නිසා හැම සෛල ඉතාමත්ම ඉක්මනින් ඉක්මනින් හැදෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි හැම මතු පිට ඉන්නන් හැදෙන්න පටන් ගන්න. ඒත් එක්කම ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයෙන් මේ වෙන විභාජනය නිසා සෛල තුල තියෙන මෙලනින් කියන වර්ණකය අලුත් හැදෙන සෛලවල මෙලනින් වර්ණකය ඉතාමත්ම අධික ලෙස හැදෙන්න පටන් ගන්නවා. මේ අධික මෙලනින් වර්ණකය නිසා තමයි අපේ හැම බෙල්ල එහෙම කළු වෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට එතකොට අපිට හොඳින් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගත්තොත්, අපි වැඩිපුර සීනි ගත්තොත් මේ ඉන්සියුලින් හෝමෝනිය වැඩි වෙනවා. ඉන්සියුලින් හෝමෝනිය මේ ඇරෝමටේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. අඩු කරනකොට ටෙස්ටිස්ටරෝන් වලින් ඊස්ට්‍රජන් හදන එක නවතිනවා. ඒ නවතිනකොට ටෙස්ටිස්ටරෝන් වැඩි වෙනවා, ඊස්ට්‍රජන් අඩු වෙනවා. අන්න එතකොට පිරිමි ලක්ෂණ වැඩි වෙනවා. මෙතෙන්දි තවත් එක ක්‍රියාකාරීත්වයක් වෙනවා. දැන් මේ ඊස්ට්‍රජන් අඩු වෙගෙන යනකොට අපි කිව්වා ඊස්ට්‍රජන් අඩු වෙනවා කියලා. ඊස්ට්‍රජන් අඩු වෙගෙන යනකොට ඒකෙන් සංනිවේදනයක් යවනවා අපේ මොලේ තියෙන හයිපොතැලමස් එකට. හයිපොතැලමස් එකට ඒ සංනිවේදනය ගිහාම හයිපොතැලමස් එකෙන් කරන දේ දැන් මෙන්න මෙතන ඊස්ට්‍රජන් අඩුයි, ඒක නිසා මේක ක්‍රියාකාරී වෙන්න ඕන කියලා මේ හයිපොතැලමස් එක ක්‍රියාකාරී වෙලා ඒකෙන් සංනිවේදනය වෙනවා අපේ පිටියුටරි ග්‍රන්ථියට වැඩිපුර LH කියන හෝමෝනය හදන්නේ. මේ LH හෝමෝනය කොලෙස්ටරෝල් සමග එකතු වෙලා නැවතත් හදනවා ටෙස්ටිස්ටරෝන්. මොකද මේ ටෙස්ටිස්ටරෝන් තමයි වලින් තමයි ඊස්ට්‍රජන් හදන්නේ. ඉතින් එතකොට නැවතත් ටෙස්ටිස්ටරෝන් හදනකොට ටෙස්ටිස්ටරෝන් ඊස්ට්‍රජන් බවට පත්වෙන එක නැවතිලා තියෙන නිසා ටෙස්ටිස්ටරෝන් තවත් වැඩි වෙනවා. අන්න එතකොට පිරිමි ලක්ෂණ තවත් වැඩි වෙනවා. ඊස්ට්‍රජන් මදි වෙන නිසා ගැහණු ලක්ෂණ තව තවත් දුරටත් අඩු වෙනවා. ඉතින් මේ වගේ තත්වයකට ගැහණු කෙනෙක්පත් වෙච්චාම මේ තත්ත්වයෙන් මිදෙන්න නම් අපි හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි අපි මුලට යන්න ඕනේ. අපි ඉස්සල්ලාම මේ කතා කරපු කතන්දරේ මුලට යන්න ඕනේ. අපේ ඉන්සියුලින් වැඩි වෙන නිසා තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්නෙ. ඒක නිසා අපි කොහොමද ඉන්සියුලින් අඩු කරන්නේ? අපි ඉන්සියුලින් අඩු කරන්න නම් අපේ සීනි සහ පිටි අඩු කරන්න ඕනේ. අපේ සීනි සහ පිටි අඩු වෙනකොට ඉන්සියුලින් අඩු වෙනවා. ඉන්සියුලින් අඩු වෙනකොට ඇරෝමටේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට ටෙස්ටොස්ටරෝන් වලින් ඊස්ට්‍රජන් හදනවා. එතකොට ඊස්ට්‍රජන් වැඩි වෙනවා. ඊස්ට්‍රජන් වැඩි වෙනකොට නැවතත් ගැහණු ලක්ෂණ එන්න පටන් ගන්නවා. අන්න එතකොට නැවතත් අර හැම කලුවෙනේවා අඩු වෙනවා, කුරුලෑනේවා අඩු වෙනවා, නැවතත් ඔසප් චක්‍රේ පටන් ගන්නවා. ඔසප් චක්‍රේ පටන් අරගෙන ඩිම්බ මෝචනය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට සරුභාවයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ PCOS කියන රෝගේ මේ රෝගේ නැවතත් අනිත් පැත්ත හරවන්න පුළුවනි මෙන්න මේ කියන යාන්ත්‍රණය හරි හැටි තේරුම් ගත්තොත්. එතකොට අපි මොනවද කරන්න ඕනේ? අපි ගන්න සීනි සහ පිටි ප්‍රමාණය අඩු කරන්න ඕනේ. අනිත් එක තමයි අපේ ඇඟේ තියෙන තෙල් තට්ටුව දිය කළා හරින්න ඕනේ. අපේ ඇඟේ තියෙන තෙල් තට්ටුව දිය කළා හරින්න නම් අපි කුමක්ද කරන්න ඕනේ? ක්‍රමවත්ව ව්‍යායාම කරන්න ඕනේ. මෙතෙන්දී හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ක්‍රමවත්ව කියන වචනය ඉතාමත්ම හොඳින් මතක තියාගන්න ඕනේ. ක්‍රමවත්ව කෑම පාලනය කරන්න ඕනේ, ක්‍රමවත්ව ව්‍යායාම කරන්න ඕනේ, පිටි සහ සීනි ගැනීම ඉතාමත්ම අඩු කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රමවත් ව්‍යායාම කරනවා කියන එක අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත තමයි කරන්න ඕනේ. එහෙම නැතිනම් ඕගොල්ලෝ නොයෙකුත් හිතන හිතන දේවල් කරන්න ගිහිල්ලා ඉවරලා බොහෝ විට අමාරුවේ වැටිච්චායි අපි දැකලා තියෙනවා. අනිත් එක තමයි කෑම පාලනය. ඉතාමත්ම විශේෂයි කෑම පාලනය ඉතාමත්ම ක්‍රමවත්ව කරන්න ඕනේ. ඒත් එක්කම මේ කියන අය අනිවාර්යෙන් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකට යන්න ඕනේ. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මගේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන වීඩියෝ තියෙනවා, අන්න ඒවා බලන්න.
මේ ඉන්ටමිටන් ෆාස්ටිං එකත් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත කරන්න ඕනේ. අන්න එහෙම කරොත් තමයි ඕගොල්ලන් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් ඕගොල්ලන් කියන්න තියෙනවා පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් යම් කෙනෙක් පීඩා විඳිනවා නම් යම් කෙනෙකුට දරු ගැබක් පිහිටන්නේ නැතුව ගැටලු සහගතව තියෙනවා නම් ඕගොල්ලන්ගේ උනන්දුව තියෙනවා නම් ඕගොල්ලන්ගේ ආශාව තියෙනවා නම් මෙන්න මේ කියන මේ රෝගය හැදෙන්න ක්‍රියාත්මක වෙන මේ චක්‍රය අනිත් පැත්ත හැරවීම තුළින් ඕගොල්ලන්ට නැවතත් යථා තත්ත්වයට පත් වෙලා නියම ස්ත්‍රියක් බවට පත්වීමේ හැකියාව අනිවාර්යෙන්ම පවතිනවා. ඉතින් මේ පිළිබඳව ක්‍රමවත්ව කරන්නේ කුමක්ද කියන එක ගැන මම මීට පසුව වීඩියෝ ලින්ක් කියන්න බලාපොරොත්තු වෙනවා. නැවත වාරයක් ඔයගොල්ලන් මේ පිළිබඳව විස්තර ගොන්නක් සහිතව හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබ සියලු දෙනාටම සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.